ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය අනවසර ඉදිකිරීමක් බැවින් එය ඉවත් නොකළහොත් යුනෙස්කෝ ලෝකුරුම ලැයිස්තුවෙන් ගාල් කොටු පවුර ඉවත් වන බවට පසුගේ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ස්ථානය ඉවත් කරන බව පැවසූ වචිර අබේවර්ධන මාත්‍යවරයා අද යළිත් වරක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම විදේශගතවල ඉන්න අතරේ මම දැක්කා ගාල් ක්‍රීඩාංගනය ගැන ගිරිජ ප්‍රචාරය තමයි මේක විකුණනවා. ක්‍රීඩාංගන විකුණන්න බෑ. ක්‍රීඩාංගන ලියාපදිංචි කරලා තියෙන ක්‍රීඩාංගන ඇටි ලංකාවේ ක්‍රීඩාංගන විකුණන්න බෑ. ඔය ක්‍රීඩාංගනේ මම අවුරුදු 10ක් විතර ක්‍රීඩා කරපු කෙනෙක්. ගාල නගරේට විශාල වටිනාකමක් තිබෙන්නේ ලෝකු උරුම නගරයක් හැටියට. ඔය වැරදි ගොඩනැගිලි හදන කාලේ මට මතකයි 2006. දවස් 90කින් හදලා ඉවර කරා. කිසිම අනුමැතියක් නැතුව. ක්‍රීඩාංගනේ දවස් 365 දවස් 350ක් තියෙන වහලා. මේ අවුරුදු ගාන තුල එක වන්ඩේ මැච් එක මම දන්න විදිහට ගහලා නැහැ. එතකොට බලන්න ළමයි ලක්ෂ ගානකට හවසට යන්න තියෙන පොදු ක්‍රීඩාංගනේ. නැත්තම් දරුවෝ පාසල් වල හැදෙන්නේ නිකන් අර බ්‍රොයිලර්ස්ලා හදනවා වගේ. ඇයි? අද නගරේ දරුවන්ට යන්න තැනක් නැහැ. අධ්‍යාපන කලාපේ ඉන්න ළමයි 80,000ට මේ ගෙට්ටු අරිනවද? හවසට ගිහිල්ලා ඉන්න. මත්ද්‍රව්‍ය බොන්න නැතුව සෙල්ලම් කරන්න පුළුවන් තැනක් අපිට ඕන කරලා තිබෙනවා. ඒ නිසා මම ඒක කිව්වේ අතිරේකව නැත්තම් මේ මාධ්‍ය අදන කැමරායි කරන් ඉන්න ඕක ඉවරල යනකොට අහන්න එන්න එපා. මෙතර ගාල්ල නගර අධිපතිවරයා සඳහන් කළේ දඩල්ල නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අංග සම්පූර්ණ පොදු ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු 80%ක් මේ වන විට අවසන් කර ඇති බවයි. පසුගිය ආණ්ඩු කාලයේදී පොදු ක්‍රීඩාංගනයේ ගැටලු විසඳන්න ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව දඩල්ල ප්‍රදේශයේ අංග සම්පූර්ණ පොදු ක්‍රීඩාංගනයක වැඩ ආරම්භ කර අපි. ආරම්භ කළා අපි ආණ්ඩුව කාලය අවසන් වෙනකොට ඒ වැඩවලින් 60%-70%ක් වැඩ කොටස් අවසන් කළා තිබුණා. දැන් මේ වෙනුවට 80%ක් පමණ එම පොදු ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු අවසන් කළා තියෙනවා. මං හිතන්නේ එම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු සියල්ල අවසන් වුණාට පස්සේ ගාලු ජනතාවට පොදු ක්‍රීඩාංගනයක් අංග සම්පූර්ණ පොදු ක්‍රීඩාංගනයක් ලැබෙනවා. එතකොට ක්‍රිකට් ක්‍රීඩාවත් කරගෙන යන්න පුළුවන්. අනිත් සියලු ක්‍රීඩාත් ගාල්ලේ කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් ගාලු ජනතාවට ලැබෙනවා.